ජීවිත 32ක් මීතර මුල්ල කසල කන්දට බිලි වෙලා අදට හරියටම වසර 4ක් කසල කන්දකට වටිනා මිනිස් ජීවිත යට වෙද්දී මීතර මුල්ලේ සංචාරය කළ අපට අදත් දැක ගන්නට ලැබුණේ අවදානමක පෙරනිමිති. දෙදහස්දා හතවර්ෂයේ අදවැනි දිනක පස්වරු 1:15ට පමණ කොළොන්නාව මීතර මුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ජීවිත 32ක් අහිමි වුණා. මීතර මුල්ලේ පදිංචිකරුවන් රැසකට සිය උන් හිටිතැන් පවා අහිමි වුණු මේ ව්‍යසනයෙන් දිවි අහිමි වුණු පුද්ගලයින්ගේ ඥාතීන් මියගිය පිරිස සිහි කරන්න අද එම ස්ථානයට පැමිණියා. ඇඳා හිටිය ඇඳුමට පමණක් සීමා වුණා. අපි වන්දි විදියට මුදල් කීපයක් දුන්නා. එතන අපේ තිබ්බ බඩු වලට අපිට ගෙව්වේ දා 250,000යි. ගේක 250,000කට වැඩිය අත්වාසියෙම බඩු තිබුණා. යාන වාහන ගොඩක් තිබුණා කට්ටියගේ. ඒව ඔක්කොම යට වෙලා අදටත් ඒවට මුදල් හම්බුන්නේ නැහැ. අවුරුද්දකින් අපි කවදාකවත් සමරන්නේ නැහැ. අපි ගේක අපි කිරිපත් කැල්ල කතු යන්නේ නැහැ. ඒක අපිට තම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් කරපු එකම දේ තමයි කොමිසමක් පත් කරපු එක. ඒ ජනාධිපති කොමිසම අර පහසුකු ප්‍රහාරයේ කොමිසමයි. ඒ වගේම අපි දන්නවා බැදුම් කර වංචාවි කොමිසමයි. ඒවා හා සමාන කිසිදු වෙනසක් නැතුව ඒ මිනිසුන්ට සාධාරණයක් කරන්න නොහැකි වුණු කොමිෂන් සභාව බවට පත් වුණා. මෙච්චර ඛේදවාචකයට ලක් වුණ මිනිසුන්ට පාට බැහැර සටන් කරන්න සිද්ධ වුණා. නමුත් අදට තමුන්ගේ ගෙවල් නොවන වෙනත් දේපළ අහිමි වෙච්ච අයට වන්දි ලබා ගන්න නොහැකි වෙලා තිබෙනවා. මේ පස්දමා යට කෙරුණු මීතර මුල්ල කසල කන්දේ අද තත්වය